හො මේ බද අගයන් තීරණය කිරීම සිදුවන් සහ කාල රාම අපි මේ බදද වැඩි කරන්න මෙ මේ කාලේදි කියල කොහොමදේ තීරණ ගැනීමේ ක්‍රියාවලේ සම්පූර් මේ සඳහා වක්ීම තිර දල්ල මාත්‍යශට නමුත් මුදල්ල මාත්‍යංශය සමහල්ට මේ සීනිවාගේ බද අයාමයා කරන වෙලාවල්දිම සමන දේශය කර්මාන්ත විශේෂෙන් නිෂ්පාදනය කරන සමාගන් ඒයාගේ නි්පාදනය වැඩිවන කාල දේශය වශයෙන්. එලියෙන් ගෙන සීනි සඳහා විශාල වශයෙන් බදු පනෝල දේශය කර්මාන්ත ආරක්ෂා කරගණට කටයුතු කරනවා.ඒ අප විශේෂයෙන් සීනිි සඳහා අල ලූුණු සඳහා අනෙකුත් දේශය නිෂ්පාදන රැගණ්ඩ අශ්‍ය කටයුතු කරන. එ වගේම තමයි අපේ ආදාම වැඩි කර ගැනීම සඳහත් මේ බදු පනවන අවස්ථා තියෙනෙ. ඇතුොළ මේකදී විශේෂයෙන් මේ සම්බන්ධ අපි කතා කරද්දි සීනි කියන්න අපි හැමදාම දවස් තුන්සිය හැටපස් දවසෙම සීනි අලනය කිරීමම් සිදුවෙනවා. තුො මේ තුළ කොයිවෙලේ හෝ ද්දක් අපි ඇතුල් කරනව නං. මේ වාසිය ඒ ඉන්න ආනෑනය කරනට ලැබෙන නොවමයි. මොකද හේතුව කොයිවෙලේවත් සීනි ආනායනය කරන නැතුව තියාගන්න හැම මාසෙම. ඒ වගේම සාමාන්‍ය මෙනටේ සීනිිටෝන හතලිස් දක් හතලිස් පන්දක් හැම වෙලේම තොග වශයෙන් තියාගන්නවා මේ ආනයනයකරුවෝ. මොකද ඒක තමයි ගොල්ලන්ට මාශික අපිට අවශ්‍යන සීණි ප්‍රමාණය. විසා කොයිවවෙේ හෝ බද්දක් දැම්මොත් මේ තියෙන වාසිය ඒ අයට ලැබෙනවා මයි. ඒනිසා තමයි අපි ඊටත් එහා ගිහිල්ල පරිබොයි කධිකාරීය හරහා ඒ සත විසි පහට ආනයනය කරපු ඒ සීලි සඳහා වෙනම උපරිම සිල්දන මිලක් නියම කරලා. ඒක වෙන්නේ අ රුපියල් පණහක බද්ධට ගේන සේණවලට නෙමේ මේක පරිබෝගයල් ලබා දෙෙද්දී අ සතිවිසි පහය ලබාදෙන ඒ සහනය පාරිභෝගයන් ලබාදයට තමයි උපරිම සිල්ලර මිලක් මේ විලය කරන කට අපි ලබාදිල තියෙන. තුර මේක අපිට වැඩිකල් අරයින්න බෑ මොකද මේ අපි ළඟ තියෙන සීලි තගේ ඉවරයෙද්දී නැවත් අපට සීනි යානාය කිරම් සිදු කරන්න වෙනවා. ඒ අලුත් සීනිවට අනිවාර රුපියල් පණහය බද්ද ලැබෙල් අනිවාර අය කරනෝ ඒ තුළ යම් සීණිමිල හළයාම සිද වෙන. ස මංහිතන්නේ රජයක් විදිර කරන්න පුළුවන් උපරිමේදය කලා. බදු ලබාගන්න ප්‍රතිපර්තිය අනුව බදු ලබා ගණ්ඩක් පාරිභෝගකයට ඒකේ යම් විශාල බරක් පටේෙන එක යම්තා දුරට අඩුකර ගණ්ඩ කටයුතු කරන එක මේ අවස්ථාව සිදුකිරීම